ठीक है ना, सब कुछ ठीक है ना? चल रहा है, चल रहा है। ये मारा मोल का स्वलिंग है, मुदान हो दो आते। बांटी द, सारा नहीं द, नेता हुआ बिना मके नेक द। मामू ये देखे मिक्स है काक। निगंटे उटा हैक कर लगी थी। निगंटे, निगंटे उट। ओ कत्ते कतमे ओ नाट्टी ये टर नाट्टी करण नो निकी ये न तय ढा। ये हाथरवाटिंग अरे है ना गॉसिप तीन ने में का। इसी में देशपाल पक्षी एक टर न संबंध बिन्ने। इन्हें एक वाटी ना न तंग इन्ना तो कम गया मम्मे इंडस्ट्री का वाइस इट है। आज चारित देखा एक मात के कतवलाइन में खाउदन नोद फार दिगे बंडा उगलो गुड़ा कादरे करने कुसल मधुरांग इंपास टीवी चारित देखा प्रोग्राम में कटा मगे में यहाँ पे तीन ने मगे सहोदरी है दूसरे ने मिल रांगी वावत आदरे में पीलिया नो इतने आपी देना तो आपी देना पीलिया रगे ना आपी में प्रोग्राम में के लास्ट एंड कर आई बोल හරි කුසලයි මම මුලින්ම අහන්නම් මේ මාස 10කට විතර කලින් මට ආව හම්බෙනකොට ඒ හිටපු කුසල් අයියා අද ලංකාවේ ජනප්‍රියම නළුවෝ විදිහට සම්මානිත අරගෙන හරිනේ එතකොට ජීවිතේ කොහොමද වෙනස් වුනේ ඒක ෂොක්ද ජීවිතේ ෂොක් කියන්නේ මෙහෙමයි දැන් අහම්බ තියෙනවා සමහර ජීවිතේ අපිට හම්බෙන එතකොට අහම්බ වලින් සමහර වෙලාවට ජීවිතයෙන් වෙනස් වෙනවා. එතකොට දැන් මට මේ පාරදිගේ නාට්‍ය හම්බුනහම ඒ පාරදිගේ නාට්‍ය හම්බෙනවා කියන්නේ අහම්බයක්නේ. ඒ අහම්බෙන් හැමදේම වෙනස් වුණා. ඒක ඉතින් ඒක ජීවිතේ අවදාවත් අමතක වෙන්නේ නැති දෙයක්. තව මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඉතින් අපි ජීවිතේ හැම හම්බෙනවා යනවා. ඒවා ජීවිතේ ලොකුවට ගන්න හොඳ නැහැ කියන එක තමයි මගේ විදිය. ඒ හිටපු කුසල්ම තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ මේ මිනිස්සු ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරය කරන චරිතයක් වෙලා තියෙනවා මම. ඊට අමතරව වෙන කිසිම දෙයක් නැහැ. ඒ කුසල්ම තමයි නේද මාස 6කට මාස 7කට කලින් හම්බෙච්ච කුසල්මනේ. 6කට කලින් හම්බෙච්ච කුසල්. ඒ විදියටම හැමමයි. එහෙමනේ. ऐनावलना मैं को दें मट हमेच मगे जीवित हमेच होंदे आलवे पारदी नाटे अभी देना तम मुलिम रूगत किरी पटांग थिंक अन्को वाट मे पारदी नाट्य तेक् वाट धनुन हंगी सह वाट लभच प्रेक्षक आदर अभी पहुगे दवस्टी दट तिंप प्रेक्षक आदर वाले को मे पारदिगे बांटी सह सरणी एक् वागे रंगन जीवित मुनवागे तेनकट दी अभी चुट्टा के कथा अतमे मगे रंगन जीवित मम धात्र पहाकना अब पारदिगे मे टर्निंग पॉइंट अगर हरूम लक्ष्य एक अक्तम मगे जीवते पार दिगे मंग हरी आदरे चारिते बांटी अभी देना समय मुलिम शूट करे मत शूट करे सारे नी निशांत बंदा रहा मैं एक हरी लसन में एक्सपीरियंस है का पार दिगे के मुलु नाट्य में तेक जीवते विनाश करा मिनी सुन के आदरे लबुना अभी देना तुम लेना जाने आट प्रिय आई थिंक मिनी सु आसाई एक गोड़ा क्वाटिन आई थिंक एक इवागे में क्या शिव अय्या अध्यक्ष के तुम अति वेड़कृपात्म हरी आस दया पशे साध्य तम अभी देना सहापे मुनू नाट्यम क्रियेट करे इवागे चामरय्या मे तुम दिना तेक् वेड़कृप एक मम खमती सह पारदी क्या मम जीवित आसक नाट्य मगे जीवित अमतक एक्सपीरियंस खालिंग रंग पाप नाट्य बलट वेडिय मे नाट्य लभच प्रतिचार वेडी सह ये चारित बलट वेडिय रंगपैन दे गुड प्रेक्षकोन कारण दें मत शेष्रे हम यालू की मे दुषे मार निली अग्नि
එතකොට ඒක ඇත්තටම හැදුනේ මේ නාට්‍යයෙන් කියන එක නේද ඔයා කියන්නේ කි. ඒ ඒ ඔව් ඒක ඇත්ත. ඒ මොකද මේ ඒ කැරක්ටර් එකට තිබ්බ කැපැසිටි එක. බන්ටි කියන චරිතේ සරණි දෙකක් තියෙනවනේ එක්ස්ට්‍රීම් දෙකක්. ඒකේ තියෙන කැපැසිටි එකත් එක්ක මට ප්ලේ කරන්න දෙයක් තිබ්බා සහ මම හිතන්නේ මමත් පොඩක් ඉම්ප්‍රූව් වෙලා මේ ඇත්තටම ඔව් ඒ කතාව ඇත්ත වෙන්න ඇති දන්නේ. ඒක චරිත දෙයක් තියෙන නිසා ඔව් පොඩි කරන්න ලොකු දෙයක් තියෙනවා ඒක ඇතුලේ. මේ අයි දැන් මං අහන්නම් හරිද? ඔය ආසද පාරදිගේ සෙට් එකට සාමාන්‍යයෙන් උදේට එන්න. ඒ කියන්නේ අපේ කට්ටි අඟුලානේ බෝඩරේට ගියාම අපි සෙට් එක ඒක කොහොමද ඔයාලට දැනෙන්නේ ටීම් වර්ක් එක? ඒ කියන්නේ විශේෂයෙන් අපි පස් දෙනා තමයි එකටම ඉන්නේ නේ. ඔව්. ඒ ටීම් වර්ක් එක ඔයාලට කොහොමද දැනෙන්නේ? ඔව් දැන් මෙහෙමයි ඕකේ වැඩේ තියෙන්නේ නංගි මේ ඕනම දැන් කලාවක දැන් ප්‍රාසංගික කලාවල විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි මේ සාමූහිකත්වය කියන කාරණය. එකට එකතු වීම, එකට එකතු වෙලා වැඩ කිරීම කියන කාරණේ තමයි මේ කලාවේ තියෙන්නේ. දැන් විශේෂයෙන් මම වේදිකා නාට්‍ය කරපු මේ කෙනෙක් විදිහට මම මේ සාමූහික ක්‍රියාව ගොඩක් අගය කරන කෙනෙක්. එතකොට ගොඩක් ටෙලි නාට්‍යවල මම අහලා තියෙන විදිහට මේ අපි අඳුනන්නේ එන ශිල්පියා සහ ශිල්පිනිය අඳුනන්නේ කතා බහ කරන ප්‍රමාණය අඩුයි. නමුත් මේ නාට්‍යයේ තියෙන දේ තමයි විශේෂයෙන් මේ අපේ අඟුලානි සෙට් එක අර කිව්වා වගේ ඔය බානුක, ජූඩා, අබියා, බන්ටි, බණ්ඩා කියන ඒ ඒ සෙට් එක ගොඩක් වවංක ඇත්ත ජීවිතේත් සාමාන්‍ය ජීවිතේත් ගොඩක් හරි ආදරණීයයි. අපි ගැන හොයලා බලනවා, අපිට තියෙන ප්‍රශ්න ටික ගැන කතා කරනවා, අපි මෙහෙම කරමු, මේ වගේ දේවල් කරමු සහ අපි ජීවිතේ අපිට කලාව ගැන නම් අපි කතා කරන්නේ, කලාවේ තියෙන ප්‍රශ්න අපි මේ වගේ දේවල් කලාව ඇතුළේ කරන්න ඕනේ, කලාවට අපි මෙහෙම දේවල් කරන්න ඕනේ, අපි ප්‍රේක්ෂකයන්ට සලකන්න ඕනේ මේ විදියට. එතකොට අපි කැරක්ටර් එකක් හදාගන්නේ කොහොමද, ඒකට ටයිමින් හදාගන්නේ කොහොමද, ඒ වගේ කාරණා ටික පවා අපි කතා කරනවා. එතකොට ඒක තමයි මේ පාරදිගේ නාට්‍යයට විතරක් සීමා නොව අපේ සම්බන්ධකම සාමාන්‍ය ජීවිතෙත් තියෙනවා. ඒක ගොඩක් ප්‍රේක්ෂකයොත් ඒ කාරණේ දන්නවා. ඒක කියන්නේ දුෂේනි, දැන් මම ජනප්‍රියම නළුවට නිර්දේශ වුණාට පස්සේ මගේ යාළු ගයන්ලා සචින්ලා දුවරලා මට වෝට් කරන්න, මට වෙනුවෙන් පෙනී සිටින්න සහ ඔයා වෙනුවෙන් පෙනී සිටින්න කියලා කිව්වා. ඒක තමයි ඒක අවංක හදවත් තියෙන යාළුවෝ ටිකක් එකතු වුණාමත් අපේ අර අවුට්පුට් එක ලස්සන වෙනවා. ඒක තමයි ඇත්තටම පාරදිගේ නාට්‍යයේ තියෙන සහෝදර බැම්ම. නෝනේ සහෝදර බැම්ම තිස්තරහට තියාගෙන යන්නේ අනිවාර්ය. ඒක මං හිතන්නේ නැහැ ඒක පළුදු වෙයි කියලා. නැති වෙයි කියලා නේ. මොකද එහෙම පළුදු වෙනවා නම් මේ කාලයේ හොඳටම සීමා තිබ්බා නේද ඒ කාලේ. එහෙම නිකන් වෙනස් වෙන කට්ටිය හිටියන. මාස 10ක් මාස 10ක් කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක්. ඒක ඇතුලේ අපි එකට ඉන්නව නම් අදටත්. ඉදිරි කාලය ගැන ලොකුවට බය වෙන්න දෙන්නේ. කුසලයි දැන් ඔයා පොඩි කාලේ ඉඳන් හිතුවද ඒ කියන්නේ නළුවෙක් වෙනවා මම මෙහෙම වෙනවා. දැන් ආසම නළුව කමල් අද්දරාරච්චිනේ. ඉතින් මම කමල් අද්දරාරච්චි වගේ වෙනවා. එහෙම එකක් හිතුවද කොහොමද දැන් මෙතනට වැටුනේ? කියන්නේ නළුවෙක් වෙන්නේ කොහොමද? මේ ඕකට උත්තර දෙද්දී මේ අපේ ලංකාවේ තියෙනවා ප්‍රසිද්ධ ප්‍රශ්නයක් පොඩි ළමයෙකු නිකන් දැක්කහමත් අහන. පුතේ කවුද වෙන්න කැමති ලොකු වුණාම කියලා. ඉතින් ඔය මගෙමුත් අහලා තියෙනවා ඕක. හැබැයි මට ජීවිතේ කවදාවත් මම විහිළුවටවත් කියලා නැහැ මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, මේ නීතිඥ මහත්තයෙක් වෙන්න ඕනේ එහෙම කියලා එහෙම ලොකු අදහසක් තිබිලා නැහැ මට චූටි කාලේ මං සම්බන්ධව මං කවුද වෙන්න ඕනේ කියන එක. ඊට පස්සේ ඒ වැඩේදී තුනේ මම පාසල් දෙකකට ගියා. ගෝණපල පළන්නරුව මධ්‍ය මහාවිද්‍යාලයට ගියා. ඒක අපේ ගෙවල් ගාව තිබ්බේ. ඊට පස්සේ මම ඒකෙන් පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ මම යනවා හොර්ණ විද්‍යාරත්නෙට. හොර්ණ විද්‍යාරත්නෙ ටිකක් වෙනස් පාසලක්. වෙනස් පාසලක් කියන්නේ සාහිත්‍ය තරඟ, කතික තරඟ, නාට්‍ය උළෙලවල්, ශිෂ්‍ය පාලිමේන්තු ඔය වගේ ඒවත් තිබුණා. ඉතින් ඔය වගේ දේවල් තියෙද්දී
විද්‍යාරත්න අපේ ගිය යාළුවන්ට මතක ඇති ඒක ප්‍රසිද්ධ කෑමක් තිබ්බ පාංකාලය වැඩේ එකයි. පාංකාලය වැඩේ එකයි කද්දි නිමල් අංකල් කියලා අංකල් කෙනෙක් තමයි ඒක ඒ කැන්ටින් එක කරේ. පාංකාලය වැඩේ එකයි කද්දි මේ අපේ වොලිබෝල් කෝඩ් එකේ නාට්‍යයකට ළමයිව තෝරගන්න. මගේ යාළුවෙක් ඇත්තටම එතනට තල්ලු කරාම ඔබට පුළුවන් වෙයි මේ කියලා මම දහම් පාසල එතකොට පොඩි ඇතුළට වයස කීයද එතකොට මම 7 7 වගේ ඔය ඉස්කෝලේට ගිය අලුත් තමයි ඊට පස්සේ මම ඒ වෙද්දිත් හැබැයි දහම් පාසලේ පොඩි නාට්‍යයක නිගණ්ඨේකට හැක් කළා හිටියේ නිගණ්ඨේකට දහම් පාසල නාට්‍යය තිබ්බා ඒකේ නිගණ්ඨේකට ඇඩ් කරා කොහොමහරි ඒකේ පොඩි එක්ස්පීරියන්ස් එකක් තිබ්බා ඒ අතරතුරේ අර වැඩේටත් ගියා ඊට පස්සේ මම පොඩි චරිතයක් කරලා පෙන්නුවා ඕකත් එක්ක තමයි ওই නාට්‍යයට නාට්‍ය කරන්න ඕනේ කියන තැනට ආවේ ඊට පස්සේ ඒත් මම ඕම කරගෙන කරගෙන ගියා මට මේ ළඟකදී මතක් වුණා ඒක මට අමතක වෙච්ච දෙයක් ඊට අපේ ස්කෝලේ මේ කොල්ලෝ විතරයි හිටියේ එතකොට එක චරිතයක් ලැබුණා මගේ නාට්‍ය ආරංකලා සර් කරේ කුරුගලස ඒ නාට්‍ය අයවැය කියලා නාට්‍යයක් ඒකේ තිබ්බේ අම්මයි තාත්තයි පුතාගේ කතාව පොඩි ආර්ථික මේ ප්‍රශ්න ටිකක් හින්දා එහෙම අයවැය කියන නාට්‍ය නම තිබ්බේ අයවැය ඕකේ අම්මගේ චරිතය කරපු යාළුවා කොහොම හරි ලැජ්ජින්දද මන්දා කොල්ලු විහිළු කරපු හින්දා හරි අයින් වුණා අයින් වුණාට පස්සේ මම ඒකේ මේ ඒ නාට්‍යය මම රඟපෑවේ නෑ වෙන නාට්‍යයක හිටියේ මට ඊට පස්සේ අපේ නාට්‍ය කරන සර් කතා කරලා කිව්වා කුසල් මේ අරගේ අම්මගේ චරිතය කරන්න පුළුවන්ද කියලා ඊට පස්සේ මම ඉතින් අම්මගේ චරිතය හොඳට කරා ස්කෝලෙන් හිනා වෙනවා කියන්නේ ඉතින් හිතන්නකෝ නියන් බොයිස් ස්කූල් එක දැන් කෙල්ලෙක්ට ඇඳලා හිටියත් මාර ඒක වෙනම එකක් කතන්දර ටිකක් තියෙනවානේ කොහොම හරි මේ දවසක් අපේ එලිමහන් රංගපීඨයක් තියෙන ඕකේ නාට්‍ය පෙන්නුවා පෙන්නුවට පස්සේ දැන් කොල්ලෝ හූ කියනවා විසිල් ගහනවා එහෙම හෙන කතන්දර දැන් ওই වගේ චරිතයක් කරාට පස්සේ ඇවිදන් යද්දිත් අනේ කොහොමද ෂෝක් අනේ වගේ ඒවා තමයි දැන් ලොකු අයියලා අපේ වයසින් බයික් බයික් ඒ අතරතුරේ මම පන්තියට එනවා මේ ටිකක් පරක්කු වෙලා ඒ ප්‍රසංගේ ඉවර වෙලා පන්තියට එද්දී අපේ මගේ පන්තියේ පාඩම් පටන් අරන් එද්දී මේ චන්දිම් බණ්ඩාර කියලා සර් කෙනෙක් හිටියේ විද්‍යාව උගන්නන ඒ සර් එද්දී කොල්ලෝ මේ අර දැලෙන් එළියට අත දාලා අන්නේනවා කියලා දැන් විහිළු කරනවා ඊට පස්සේ මම මොහොම ඇවිදගෙන එද්දි ඒ අතරතුරේ සර් මොන හරි එයාලට කිව්වා මං ඊට පස්සේ වෙලාව ගැහුවා කවුද මොකද්ද ඒ සර් කිව්වේ කියලා ඒ සර් කියලා තිබ්බේ උඹලට කරන්න බැරි දෙයක් තමයි ඌ කරලා ඉන්නේ ඒ හින්දා ඌට විහිළු කරන්න එපා කියලා ඉතින් ඔය වගේ දේවල් ගොඩාක් තිබුණා ඒවත් එක්ක නාට්‍ය කරන්න ගත්තා ඒ වගේ මම නාට්‍ය කිහිපයක් කරා යෞවන සම්මාන උල්ලට රාජ නාට්‍ය උල්ලට මගේ සර් නාට්‍ය කරා එහෙම කරලා තමයි මේ නාට්‍ය කරන්න ඕනේ කම ආවේ හැබැයි කවදාවත් හිතුණේ නැහැ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ මෙහෙමයි කියලා හැබැයි එක තැනකදී ජීවිතේ නංගි අපිට විශ්වාස කරන්න පුළුවන් තැනක් එනවා අපි සම්බන්ධව මේක මට පුළුවන් කියලා මොකෝ ඈනුන් යනවා නිදිමතද මේ ඒ වගේ දේවල් එක්ක තමන්ට විශ්වාස කරන්න පුළුවන් තැනක් ආවහම ඕන පුද්ගලෙක් ඒ කරන වැඩේට අවංක වෙනවා ඒ වැඩේට උනන්දු වෙනවා ඒ උනන්දු වීමත් එක්ක එයාගේ ඉදිරි ගමන තීරණය වෙනවා එතන එහෙම තමයි නළු එක්ුණේ නේ ඔව් ඔහම තමයි ඒ වැඩේ වුණේ. දැන් ඔයා කියන්නකෝ ඔයාගේ ජීවිතේ ඔයා කොහොමද දැන් ඔයා වෙන ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාව වෙලා. ඊට පස්සේ කොහොමද මේ රංගපාන්නාවේ මිලියක් උනේ කොහොමද කියන එක පොඩ්ඩක් කියන්නකෝ. සහ ඔයාගේ මේ ස්කෝලේ කාලේ මට වගේ පොඩි සුන්දර මතකයන් ඇති. ඒවත් කියන්න. ස්කෝලේ කාලේ
මම නම් ගියේ මිශ්‍ර පාසලකට කුරුණෑගල. මට එහෙම මම හරි මේ මේ ලැජ්ජශීලී ළමෙක් දැනුත් එහෙමනේ. ඔව් ලැජ්ජයි. ඉගෙන වැඩි කතා කරන්නේ. හරි අර ඉස්සරහ පෙළේ ඉඳගෙන අර ස්ටුඩියස් ළමයි ඉන්නේ. ඔව්. ඉගෙන ගන්න එක ගැන හිතන එහෙම ළමෙක්. ඒතර මම කවදාවත් ආට් කියන එක කරලා නැහැ. කරලත් නැහැ. මට නිදෙක් වෙන්න කියන එක ඔළුවේ තිබ්බෙත් ඒකුත් නැහැ. මොකද මගේ පවුලයි ඔක්කොම අය අර එහෙමයි නෙමෙයිනේ. එතකොට එහෙම අයිඩියා එකක් තිබ්බේ නැහැ මට වුණනේ ගුරුවරියෙක් වෙන්න. මගේ ඔයා දන්නාද මගේ නැන්දා ඉංග්‍රීසි ටීචර්. හරි ලස්සනට හඳිනවා. ඉතින් මම එයාගේ එයා තමයි මගේ ඉංග්‍රීසි ටීචර්. එයා දීපු ටියුට්ස් දෙක වසරේ ඉඳලා 11 වසරේ ඉඳන් ඔක්කොම එකතු කරා. කවදා හරි උගන්වන්නේ කියලා. අර එච්චර මට උනත් තිබ්බ ටීචර් කෙනෙක් වෙන්න. ඒක උන් නැහැ. ඊට පස්සේ කවුන්ටන්සි කරා, ආයව කරා. ඊට පස්සේ අහම්බෙන් තමයි මම මේ රංගන ශිෂ්‍යට. හරිම අහම්බෙන් ආවා. මගේ තාත්තා තමයි මේ ශ්‍රී ලංකා ඇප්ලයි කරලා ඒව කරෙත් එයාට තමයි ඒක ආසාව තිබ්බේ ඊපස්සේ ඒකට ආවා ඊපස්සේ මට ටෙලි නාට්‍යයක් හම්බුණා දැන් මේ ඇත්තටම හරියට පොඩ්ඩක් ඉගෙනගෙන කියලා කරපු කැරක්ටර් එක තමයි බන්ටි පාරදී ඒක එහෙම බහැලා කරපු කැරක්ටර් එක නැත්තම් මං ලොකු ඒක ගැන දැනුමක් තිබ්බ කෙනෙක් නෙමෙයි හැබැයි දැන් නම් අර අයියා කිව්වේ අර තැනකට ආවට පස්සේ ජීවිතය දැනනවා කියලා දැන් අපි මේක තමයි කරන්න ඕනේ කියලා ඒ වගේ මට දැනුණා මේ කියන්නේ අවුරුද්දේක බ්‍රේක් එකකටත් පස්සේ මම මේ පාර දිගේ කරේ. එතකොට දැන් දැනෙනවා පොඩ්ඩක් නිකන් අර නිලී එක හොඳයි වගේ මට ජීවිතේ ඉස්සරහට අරන් යන්න කියලා. එහෙම ඒක දැනෙනවා. ඉතින් ආමතකන වෙන කියන්නේ ඉතින් මේ මේ ඉස්කෝලේ කාලේ ඉඳලා එහෙම තමයි ඉතින්. හැබැයි මට එකක් මතකයි. මම දැන් අර සබ්කොන්ෂස් මයින්ඩ් එකකින් දීපු එකක්ද කියලා. මගේ අක්කා ඉන්නවා ඉසුරි. එයාගේ මේ මොනවාද අර ඔටෝ පෑඩ් එක දෙන්නේ අපිට අර මේ ඔටෝග්‍රාෆ් ලියන්න. අන්න ඒක මට දුන්නාම ඔලේ ඔය කාලේ මම එතකොට එයාට වඩා අවුරුදු දෙකක් බාලයි. ඒතර මං 10 හරි 9 හරි. ඒතර එයා දුන්නාම මං ඒක ලියලා තියෙනවා ඔයා දැම්මම මගේ සයින් එක ගන්න ලොකු උනාට පස්සේ ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මම ඇක්ට්‍රස් කෙනෙක් වෙනවායි කියලා. ඔව්. අර ඒ වගේ එකක් ඒ කියන්නේ මං ඒකයි කියන්නේ ඒක අර ඉන්ඩිරෙක්ට්ලි එකක් තියෙන්නේ නැති. එහෙම නැතු ඩිරෙක්ට්ලි මට එහෙම එකක් තිබිලා නැහැ. ආ. එහෙම තමයි ආවේ. දැන් එතකොට ටීචර් කෙනෙක් වෙන්න හිටපු දුෂේ එක පාටම තාත්තගේ මැදිහත් වීමෙන් මේ ශ්‍රී ලංකා තරඟයකට ගිහිල්ලා ඒක වින් කළා. එහෙම ආවා නේ. එතකොට මේ දේවල් එක්ක ඔයාගේ ජීවිතේ කොහොමද වෙනස් වුනේ? අර ඔයා මගෙන් මුලින් ඇහුව ප්‍රශ්නේ වගේම එකක් තමයි මම අහන්නේ. ඔයාට ජීවිතේ කොහොමද දවුනේ? ඔයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න ඉඳලා නේ එහෙම වෙලා මේ ශ්‍රී ලංකා වෙලා වින් කළා ආවට පස්සේ වාගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැති මහ පුදුමාකාර විදියට අපි කියමු ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න අපේ ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමතියි ඒක. ශ්‍රී ලංකා කියන්නේ ඇත්තටම මිස් වර්ල්ඩ්. ඒක අපේ තාත්තගේ තිබ්බ එක හිණයක්. ඉතින් ඒක නිසා මාවට කිව් දැම්ම කියන්නේ බල කරේ නැ යන්න කිව්. මම ගියා. ඊට පස්සේ මේ ඒක වින් කරන එකත් මාර කට්ටක්. මාස දෙකක් රිහර්සල් දනම්මනම් කළා ඔක්කොම කළා වින් කරා. ඊපස් වින් කරාම මේ සතුට කියන්නේ එතනත් ඇත්තටම ජීවිතේ එක ටර්නින් පොයින්ට් එක තමයි. ඒක මේ දෙයක් ඒ කියන්නේ වෙනස් වෙනවනේ දැන් කුරුණෑගල ඉඳලා. ඇවිල්ලා ලයිෆ් ස්ටයිල් එකම චේන්ජ් වෙනවා එතනින්. ඊට පස්සේ මම කොළඹ නැවතෙනවා. ඒවත් එක්ක දෙමව්පියොත් එක්ක නැහැ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම මිස් වර්ල්ඩ් ගියාම ඉගෙනගත්ත දේවල් ගොඩක් තියෙනවා. අර ලැජ්ජාශීලී කියන එක නැති කරලා අර කොන්ෆිඩෙන්ට්ලි මිනිස්සුත් එක්ක කතා කරන්නේ කොහමද? ඊපස්සේ අර මං හරි අර ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ කොහමද මිනිස්සුත් එක්ක? ඒක ඔක්කොම මිස් වර්ල්ඩ් එකේ ඉගෙන ගත්තේ. ඒ වගේ ගොඩක් ඒවා එකේ ඉගෙන ගත්තේ. මේ ශ්‍රී ලංකා කියන එක ඒ ටයිටල් එක මට ජීවිතේ හරි වටින ටයිටල් එකක්. මොකද ඒක විකිපීඩියාවේ කියන මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2017 කියන කෑල්ල තියෙනවනේ. ඒක මං හරි මට වටිනවා ඒක. ඒක මං දන්නේ ඉතින් අර ඉතිහාසෙ තියෙනනේ රූපරාජිනියක් කියලා ඒක. ආසයි තියෙනකට එක හොඳයි. හරි දැන් අපි අයි මේ දිනපු දේවල් ඒ මොනවාද achievements ගැන කතා කරන්නේ. මම අහන්න කැමති ඔය ජීවිතේ ගොන් වැඩ මෝඩ වැඩ කරලා තිනේ. කරපු මෝඩ වැඩේ මොකද්ද? ඇත්තටම කරපු මෝඩ වැඩ නම් ගොඩක් තියෙනවා ඉතින් ජීවිතේ. වැඩිපුරම කරලා තියෙන මෝඩ වැඩ වෙන්න පුළුවන්. මේ එහෙමයි කියලා ඇත්තටම එහෙම ලොකු මෝඩකම් කරාට අර ජීවිතේ ගොඩක් වෙලාවටම මෝඩ වැඩ කියන්නේ අපි අත්හදා බලන දේවල් වලට. අපි හරියයි වැරදියි කියලා හිතන දේවල් වලට තමයි ওই මෝඩ වැඩ කියන්නේ. ඒක හරියාම ඒක මෝඩ වැඩක් නෙමෙයි. ඒක වැරදුනොත් ඒක මෝඩ වැඩක්.
ඕකයි ඔගේ කතන්දරේ. මෙහෙමයි මට එහෙම මෝඩ වැඩක් කියන එකට වැඩිය තියෙනවා පොඩි එහෙම ජීවිතේ එහෙම වෙච්ච සිද්ධි කීපයක් තියෙනවා. ඒගේ අතරතුර ඔයාටම මතක ඇති අර මේක මෝඩ වැඩක් කියලා අපේ අම්මා මට කිව්වේ. ඒ හින්දා මට ඒක මෝඩ වැඩක් වුණා. නැත්නම් ඒක මං හරි ආසාවෙන් කරපු වැඩක් මං ඒ ගැන සතුටුයි. ඒකේ භයානකකම ගැන පොඩි බයක් තියෙනවා. අර කෝච්චියක් එද්දි පොකට් එකක් ගහලා පයින් සීන් එක මතක ඇති. එතකොට එතකොට කෝච්චියක් පෙනිපෙනි මම රේල් බාර ඉන්න මෙන්න තියලා වැනේවා. පැන්න. ඒක මම ඒක කිසිම ගානක් නැතුව මං ගියා. ගියාට පස්සේ අම්මා දැන් අලුත් නාට්‍යයනේ. අම්මා අහනවා මොකද අද තත්ත්වය හොඳයිද හොඳයිද යාළුවා හොඳට සැරයිද එහෙම අහනවා. මගේ හිත ටක් ගාලා කැඩෙනවා. මං ටක් ගාලා මං දුක වෙනවා මම. එතකොට මට කවුරු හරි බැන්නොත් එහෙම මට ටික වෙලාව පොඩ්ඩක් අප්සෙට් වෙලා ඉන්නවා. එතකොට ඒක අපේ අම්මා දන්න. සමහර නාට්‍ය වලට ගිහිල්ලත් නැහැ මං. ඒ කියන්නේ ওই සැර කරද්දී මං අහසනේ. එතකොට අපේ නාට්‍ය ඒක නොවුන හින්දාම තමයි මට ඒක කරගන්න පුළුවන් වුණේ. එතකොට මගේ අම්මා හෙව්වා මේ කොහොමද අද වැඩ කියලා. එතකොට අම්මට කිව්වා අම්මට කිව්වා මම මෙහෙමයි කෝච්චියක් එද්දි මං පෑන්න කියලා. ඇයිවා එහෙම කරේ කියලා ඇහුවා. මං කිව්වා නෑ එහෙම එකක් තිබුණා මං එහෙම. ඇයිවා ඒක ආයි ජීවිතේටවත් කරන්න එපා කකුල පැටලුනොත් වාකරි වුණොත් කියලා. ඒක ඉතින් මගේ අම්මා මට කිව්වා මම වීරකමක් විදියට ගත්ත මගේ අතින් වෙච්ච මෝඩ වැඩක් විදියට කියනවා. වැඩක් කියන්නේ මම හිටියා එතකොට පිටිපස්සේ. කියනවා මම අපි නිකන් ඇවිදගෙන මම දන්නේ එතන සීන් එක ෂූට් කරනවා කියලා. අයියා එක පාට් ඔන්න වෙන දිහා පැන්නේ. මම මේම කරගත්තා අත්තමයි. මම හොඳටම බය වුණා මං ඉත පැන්න කියලා. ඔව් ඉත. දැන් ඔයා මගේ මෝඩ වැඩ අහන්නේ මං කරපු. ඔයාගේ ජීවිතේ නැද්ද ඔයා කරපු මෝඩ වැඩ නම් කියන්නකෝ මොනා හරි මෝඩ වැඩ. නෑ මම මෝඩ වැඩ කරන්නේ නෑ මං හරි බුද්ධිමත්. මෝඩ වැඩ කරලා ඇති වුණාට එහෙම ඔය වගේ මෝඩ වැඩ මං කරන්නේ. මන්ට හිතලා බලලා වැඩ කරා. දුර දිග හිතනවා. හරි. එහෙම වුණා නම් දිගටම එහෙම දුර දිග බලලා වැඩ කටයුතු කරන්න කියලා කියන්න ඕන. මේ දැන් අපි අයිය ඔය කතා වෙන තැනකට පොඩක් අරන් යන්න. පොඩ සීරියස් වෙමු. මේ මොකද්ද දැන් ඔයා වේදිකාවේ හිටියා. ඊට පස්සේ දැන් ටෙලි නාට්‍ය තිරයට ඇවිල්ලා දැන් ටෙලි නාට්‍ය වල ජනප්‍රියම නළුව වෙලා ඔක්කොම වෙලා. තෝ ආට ඇති පර්ස්පෙක්ටිව් එකක් ඔයාට ඇති දර්ශනයක් ලංකාවේ ශාස්ත්‍රය ගැන මේ කලා ශාස්ත්‍රය ගැන මොකක් හරි කියන දෙයක්. ඉතින් ඔයාට මොන වගේ දේවල්ද ඒ ගැන හිතේ? ලංකාවේ කලා ශාස්ත්‍රය ගැන කියද්දී ඇත්තටම කියන්න ඕන නම් මේ සෑහෙන දක්ෂෝ ටිකක් ඉන්නවා අපේ ලංකාවේ. ලංකාවේ මම හැමදාම කියන කාරණය වේදිකා නාට්‍ය අවුරුද්දට 150ක් 200ක් විතර හැදෙනවා ලංකාවේ. එතකොට ටවර් හෝල් නාට්‍ය පදනම තියෙනවා, පෞද්ගලික නාට්‍ය මේ තියෙනවා, මේ උගන්නන තැන් තියෙනවා, මේ ඉම්පාස් ආයතනය වගේ ওই වගේ දේවල් වලට දක්ෂ තරුණ තරුණියෝ ටිකක් එනවා. එතකොට සෑහෙන උනන්දුව තියෙන පිරිසක් ඉන්නවා ලංකාවේ සහ දක්ෂයෝ ටිකක් ඉන්නවා. අලුත් වස්තු විෂයන් තියෙන කන්සෙප්ට් තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි ශාස්ත්‍රයක් විදිහට මේක ඩිවලොප් වෙන්නේ නැති ප්‍රශ්නය ගැන අපි හැමදාම හැම වකවානුවකම කතා කරපු දෙයක්. දාහනක් විදිහට ලංකාවේ සිනමාව, ඉතිහාසයේ සිනමාව ගත්තාම අපේ අම්මලා අප්පච්චිලා ෆිල්ම් හෝල් වලට ගිහිල්ලා චිත්‍රපටි බලපු කතන්දර ඇහුවාම අපිට නිකන් හීනයක් වගේ. නමුත් මේ ශාස්ත්‍රය එකම තැන තියෙන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ රාජ්‍ය මට්ටමින් හරි මොන මට්ටමකින් හරි පෞද්ගලික පැතිවලින් හරි මේක තව ඩිවලොප් වෙන්න ඕනි කියන දේ තියෙනවා. දැන් මම ලොකුවට ටෙලි නාට්‍ය ගැන කතා කරන්න දන්නේ නැහැ. මම එහෙම ටෙලි නාට්‍ය ගොඩක වැඩ කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මම වේදිකා නාට්‍ය ගැන දන්නවා. වේදිකා නාට්‍ය වලට පිටපළාත් වලට ගියාම ඒ තියෙන රංගශාලා වල කිසිම පහසුකමක් නැහැ. මේකප් කරන්න තැනක් නැහැ. ඩ්‍රෙසින් රූම් එකක් හරියට නැහැ. ටොයිලට් එකක් හරියට නැහැ.
එතකොට අපේ රටේ මේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලි අපිට පුළුවන් නම් එක පළාතකට හොඳ රංගශාලාවක ගාන හදන්න සංස්කෘතික මධ්‍යස්ථානවල හොඳ නාට්‍ය වැඩමුළු ටිකක් පවත්වන්න දක්ෂ කලාකරුවෝ කීප දෙනෙක් ගෙනල්ලා මහාකර වැඩමුළු ටිකක් පවත්වන්න මේකට ආර්ට් වලට ආදරය කරන අයට එහෙම වැඩපිළිවෙලක් හැදෙනවා නම් කොච්චර හොඳයිද සහ මම උදාහරණයක් විදිහට මං හැමදාම කියන කාරණේ මට මම අවංකවම යුනිට් එකක වැඩ කරන්න ආසාවෙන් හිටියා මේ කැමරාව මට පැට්‍රිස් කරන්න ඕනේ මොකද කැමරාව පැට්‍රිස් කරන්න හරියාකාර තැනක් ලංකාවේ නැහැ එතකොට කැමරාව ගැන කැමරාව ඉස්සරහා රංගපාන එකේ බය අරගන්න මට මේ අර දෙයියන්ගේ පිහිටෙන් වාසනාවට හම්බුණා මේ නාට්‍ය කීපයක් එක්ක පාරදී එතකොට මට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ලැබුණා හැබැයි මට වගේ එහෙම අවස්ථාවක් නොලැබිච්ච තරුණ තරුණියෝ කී දෙනෙක් ඉන්නවද මේ සමාජේ එතකොට එයාලට මේ කැමරාව පැට්‍රිස් කරන්න තැනක් හැදෙන්න ඕනේ වේදිකා නාට්‍ය කරන කොල්ලෙක්ට කෙල්ලෙකුට ඒ තමන්ගේ ස්කිල් කියන්නේ ඒවා බිල්ඩ් අප් කරගන්න තැන් තියෙන්න ඕනේ ඒවා හරි ආකාරව වෙන්න ඕනේ නේද හරි අධීක්ෂණයක් යටතේ එතකොට ඕන රටක පැවැත්ම ඉතිහාසයේ අනාගතයේ වගේම හැම දෙයකම පැවැත්ම තීරණය වෙන්නේ කලාව ඇතුළේ එතකොට රාජ්‍ය මට්ටමින් හරි පෞද්ගලික මට්ටමින් හරි කලාවට හොඳ තැනක් ලැබෙන්න ඕනේ එතකොට තමයි හිතන්න පුළුවන් හොඳ හදවත් තියෙන බුද්ධිමත් ජනතාවක් මේ රටක් හැදෙන්නේ. එතකොට ඒකට හොඳ පරිසරයක් හදන්න ඕනේ කියන තැන තමයි මම මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධව ඉන්නේ. මට දැන් නිකන් ආහන්න හිතෙනවා දැන් ඔයා දැන් ඉන්දියාවේ ගිහිල්ලා කාලයක් ඒ වැඩ කටයුතු කරනවා. ඉන්දියාව කියන්නේ කලාව ගැන ආය කතන්දර නෑන්නංගි නේද කලාව ඉතා ඉහලින් අදහන තැන දෙවිවරු වගේ සලකන තැන මම අහන්න කැමති ඔයාගේ මේ කියන්න එහෙ විස්තර ඒ ආර්ට් වලට තියෙන තැන කලාවට තියෙන තැන ගැන ඒ වගේ රටක කියන්නේ ඉස්සර මම හිතන්නේ අපේ විජය කුමාරතුංග මහත්මයාලා මාලි ෆොන්සේකා හිටපු කාලේ ඒ වගේ තියෙන්නේ නැති කියලා මට හිතෙනවා ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකත් ඒ ඉන්ඩස්ට්‍රි එක මේ හරි හරි ෂෝ කලාකාරයෙක්ට හරි ෂෝ ඒ දෙන රෙස්පෙක්ට් එක ගෞරවය ඒ පස්සේ ඒගොල්ලන්ට ඒ තියෙන ඔය අයියා කියපු අර පසුබිම් පරිසරේ තියෙනවානේ ඒ කියන්නේ අර එහෙ ගියහම දැන් මම එහෙ හිටිය අවුරුද්දක් විතර ඒ අවුරුද්ද ඇතුළත මේ කරන්නේ මුගන්නන එක අනුදේනවද වර්ක්ෂොප්ස් ඊට පස්සේ ගත්තාම ඩාන්සින්ද එම්එම්ඒ ෆයිට්ස්ද ස්විමින්ද හැමදේම එහෙ ට්‍රයි කරන්නේ ඔය කිව්වා වගේ දක්ෂතා තියෙන අලුත් අය තරුණ තරුණියන්ව විශේෂයෙන් පොඩි අය පොඩි අයව පුළුවන් තරම් මෝටිවේට් කරන්න ට්‍රයි කරන්නේ ඒ කියන්නේ අවුරුදු 18 19 20 21 වගේ අයව පුළුවන් තරම් මේ මෝටිවේට් කරනවා ඉස්සරහට යන්න ඒගොල්ලන් කකුලෙන් ඇදලා බිමට දාන්නේ මොකද ඊළඟට එන පරම්පරාව ඒගොල්ලෝනේ ඒගොල්ලන්ව පුළුවන් තරම් ඉස්සරහට ඇදගෙන යනවා මොකද එහෙම වුණොත් තමයි ඒ පැවැත්ම තියෙන්නේ කියන එක ඉන්දියාවට තේරෙනවා එන්න ඒක නිසා තමයි ඒගොල්ලන් හැමතිස්සෙම උඩට අදින බාර හැම දෙයකින්ම ප්‍රැක්ටිස් කරනවා පරිපූර්ණ වෙච්ච ඇක්ටර් කෙනෙක් හෝ ඇක්ට්‍රස් කෙනෙක් එළියට දෙන්න ඒගොල්ලෝ මාර ට්‍රයි එකක් දෙනවා සහ ඒගොල්ලන්ගේ දේශප්‍රේමී කියන සීන් එකක් තියෙනවා ඒ කියන්නේ එළියෙන් එන අයට වඩා ඉන්දියන්සව හරියට මේ කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අයව තමයි මේ වගේ දැන් අපේ ලංකාවේ හරියට සිංහල කතා කරන්න බැරි නම් ඒක අර සමාජාලාවට හරි සමහරු ඒක ලස්සනට ගන්නවානේ හැබැයි එහෙ මට හරියට හින්දි කතා කරන්න බැරි වෙද්දී මට හිනා වුණා මම ඉමෝෂනල් සීන් එකක් මට මතකයි වර්ක්ෂොප් එකක කරා මගේ හින්දි ඉතින් පොඩ්ඩක් ඇක්සෙන්ට් එක වෙනස්නේ ඔක්කොම හිනා වෙනවා මං ඔඩියන්ස් එක දිහා බලද්දී සර්ත් හිනා වෙනවා මට හරි දුක හිතුණා ඒ මම අනේ හරියට මේ මගේ 100% දාලා ඒ ඇක්ට් එක කරා මේ මිනිස්සු ඔක්කොම හිනා වෙනවා ඉමෝෂනල් එක දුක හිතෙන්න ඕනේ මිනිස්සු හිනා වෙනවා ඉතින් එහෙම එකක් තියෙනවා එහෙ පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න ඔයයි ඉන්දියාවේ හිටපු කාලේ එක ආය ලංකාවට ආවට පස්සේ ඒකේ වෙනස මාකරි දෙයක් වුණාද එහෙදි ඒ කියන්නේ තමන්ගේ දක්ෂතා ටික පොඩ්ඩක්
වැඩි දියුණු කරගන්න පොලිෂ් වුණානේ ඒක තියෙනවා ඒක වුණා ඒක හැම පැත්තෙම කරගත්තා මම මේ හිටපු අවුරුද්ද ඇතුළත මේ ඇක්ටිං පැත්තත් පුළුවන් තරම් මම ට්‍රයි කරා මම ඉන්බෝන් ඇක්ට්‍රස් කෙනෙක් නෙමෙයි කියන්නේ අර උපතින්ම හොඳ දක්ෂතාවය තියෙන ඇක්ට්‍රස් කෙනෙක් නෙමෙයි මම එතකොට මම ඒ ටික කරගත්තා අතට මම පොලිෂ් කරගත්තා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉන්දියාවේ එක්ස්ට්‍රා කරිකියුලර් ඉගෙන ගත්තා ඉතින් මම එහෙයි මෙහෙයි දකින ලොකු වෙනසක් තමයි නවකයන්ට තරුණයන්ට අවස්ථාව දෙන එක අයියා කියපු දෙ ඒ පරිසරය හදලා ඒගොල්ලන් දැන් ඉන්න අයව වුණත් යන්න නොදී තියාගන්න ඕනේ මොන හරි කළාට තේමාවෙ එන්නේ ඒක වටිනවා නැත්තම් ඉන්න අයත් ඔක්කොම ගියාම මේ ඉන්ඩස්ට්‍රි එක වයසට මොකද වට තේරෙනවද ඒක ඒක නැති වෙලා තරුණ නෑ තරුණ අය නැති වුණාම ඉන්ඩස්ට්‍රි එකත් වයසට යයි තරුණ අය නෑනේ තරුණ අය ඩිමෝටිවේට් වෙලා ගොලන් යයි යන ඒක නිසා මම හිතන්නේ ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඒ මොටිවේෂන් එක දෙන්න ඕනේ වැඩ කරන්න ආසෙ තන විදියට ඒ ඒ මොටිවේෂන් එක දෙන්න ඕනේ ඒක තියෙන්න ඕනේ දැන් ඔයාලට හොඳ ලස්සනට මේ හින්දි කතා කරන්න පුළුවන්ද එහෙම කියනවා ගොඩ දැන් දැන් පොඩ්ඩක් හින්දිෙන් චුට්ටක් කතා කරන්න ඔය ඇත්තටම හින්දි ඔව් වාක්‍යයක් නේද ඉතින් ඔයාට කොහොමද මොනින් ඉන්නවද කොහොමද වැඩ කටයුතු කියලා අහන්නේ ආන්න හුදු ලැජ්ජා යන්නේ හරි ठीक है ना सब कुछ ठीक है ना कैसे चल रहा है आपका काम और खाना वाना सब कुछ अरे ये अभी वहाँ पे का मगर दे इगर दे मांग दिन नौ ने उत्तर किया ना सब ठीक चल रहा है क्या ना सब ठीक ठीक हाँ ठीक सब ठीक चल रहा है 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 रहा है अरे ये ना अभी मैं हिंदी පාඨමාලාවකුත් අපි පොඩ්ඩ පටන් ගත් එහෙම අදහසක් නැද්ද නේ හින්දි උගන්වන්න ඕනේ උගන්වන්න සරම් මම ඉගෙනගෙන නැහැ එහෙම මට මේවා කරා හරි උනා දෙච්චටි ඉගෙනගෙන සාමාන්‍ය ලේසිද එහෙම හින්දි දැන් අපේ දැන් මේ මේක බලන කවුරු හරි කැමැත්තෙන් ඉන්නවනම් හින්දි ඉගෙන ගන්න දැන් මං ආස හිතුණා මට දැන් මේ ටිකෙන් එතකොට මොකද්ද ඒකට කරන්න ඕනේ හින්දි ක්ලාසස් ඇතිනේ හැබැයි මෙහෙම ලංකාවේ හින්දි ඉගෙන ගත්තරයි ඉන්දිය අර ඉන්දියන් ඇක්සන්ට් එක ගන්න අමාරුයි ඒක තමයි මේ එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ දෙයක් ඒක. මොකද ලංකාවේ කාටවත් ඒ හින්දි ඇක්සන්ට් එක හරියට ගන්න බෑ. අපි කතා කරත් ඒක. ඔයා කොහොමද හදාගත්තේ? මන් දැන මට පොඩි තැමිල් ඇක්සන්ට් එකක් මගේ මේ නෝමල් කතාවේ තියෙනවා පොඩි කාලේ ඉඳලා පොඩි ඇදිල්ලක් තියෙනවා මගේ. ඔයගොල්ලෝ කියලා තියෙනනේ මම තැමිල් විදිහට කතා කරනවා කියලා. අර ඒක නිසා මට පොඩි ලේසි වුණා ඒක කරන්න. මම හින්දි ඇති අහන්නකෝ පොඩ්ඩක් නිකන් අහන්න ලැබුණා නිකන් ඔයා නිකන් අර දේශපාලනයට කැමති අර නිකන් ඒ වගේ කතන්දරයක් ඒක ඇත්තද ඔයාට දේශපාලනය ගැන මොකක්ද ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද කවුද කියේ මං දේශපාලනය කැමති කියලා මේ හතර වටින් අර ඇහෙන ගොසිප් තියන්නේ මේක නෑ මෙහෙමයි මම විශ්වාස කරන දෙයක් තියෙනවා පෞද්ගලිකව හැම කෙනෙකුටම දේශපාලනයක් තියෙන්න ඕන ඒක පෞද්ගලිකයි තමන්ට තියෙනවා දේශපාලනය දේශපාලනයෙන් තොර සත්වෙක් නැහැ. එතකොට තමන්ගේ දේශපාලන මතවාදයක් තියෙන්න ඕනේ. හැබැයි කිසිම වෙලාවක එහෙම කටකතාවක් යනවනම් මං කියන්නේ. කිසිම වෙලාවක කුසල් මදුරංග නම් දේශපාලනයට නම් අවතීර්ණ වෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධකමක් නැහැ. පෞද්ගලිකව මට දේශපාලනයක් තියෙනවා. ඒක ඕන කෙනෙකුටම තියෙන්න ඕනේ. ඒ දේශපාලනය කියන්නේ මේ ප්‍රසිද්ධ වේදිකාවල නැගලා කරන එක නෙමෙයි අපි මිනිස්සු හම්බෙලා අපි මේ මිනිසුත් එක්ක කතා කරලා මේ මිනිසුන් විචින්තනය වෙනස් කරනවා කියන එක මේ ප්‍රසිද්ධ දේශපාලනය නෙමෙයි. එතකොට දේශපාලනයෙන් තොර සත්වයක් මම දකින්නේ නැහැ. මිනිසෙක් විදියට අපි හැමෝටම දේශපාලනයක් තියෙනවා. අරක කියනෝ නංගි අනේ කිසිම දේශපාලන පක්ෂයකට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම කිසිම දේශපාලන පක්ෂයක් විශ්වාස කරන්න පුළුවන් අකවානුවක් එහෙම විශ්වාසයක් කිසිම දේශපාලන පක්ෂයකින් ගොඩනගලත් නැහැ. ඔය තමයි කියන හතර වටින් ඇහෙන ගොසිප් බොරුනේ. ඒක අනිවාර්යෙන්ම බොරු. සමහර විට ඔය ගොසිප් එක හැදෙන්න ඇත්තේ අර ඔයාගේ අයියේ අර රට ගැන අපේ බණ්ඩා විදියට ඔයා කියන පොඩි ක්ලිප් එකක් මම දැක්ක සෝෂල් මීඩියා වල හරියට ෂෙයා වෙනවා.
ඔයගේ මං හිතන්නේ තව පුංචි පුංචි කැලේ කීපයක් ඇති. ඒ නිසාද එහෙම මේ සහ මං අහන්න ඕනේ තව එකක් බණ්ඩයි කුසලුයි හිතන විදිය ටිකක් වෙන ළඟයිද වෙනස්ද ඒ කියන්නේ. මන් දන්නේ නැහැ ඒක මේ සද්දා මංගල සූර්ය බණ්ඩාර මහත්මයා කොහොම ලියනවද කියලා ගොඩාක් සමහර දේවල් ගැන මම හිතන දේවල් ටිකම සද්දායන් ලියනවා. ඒ කියන්නේ මට තියෙන අදහස ගැන තියෙන දේවල්. ඒක මං හිතන්නේ රයිටර් කෙනෙකුට තියෙන්න ඕනේ දෙයක්. එයා ඒ චරිතය ගැන පෞද්ගලික ජීවිතය ගැන දැනගෙන ලියන්න ඕනේ කියන කැලලකුත් තියෙනවා. එතනදි වැඩේ තව වැඩ කරන අවස්ථාවල් තියෙනවා. ඒක හරි හොඳින් අඳුරනවා මං හිතන්නේ සද්දායියා. රට ගැන කිව්ව දේවල් ටික ගැන මටත් තියෙනවා. ඒ ඒ වේදනාවම. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප් එකේ බණ්ඩ කියපු ටික. ඔව්. එතකොට ඒ ඒ අවංකවම හැඟීමෙන් තමයි ඒ චරිතය තමයි. නමුත් ඒ අවංකවම මට තියෙන හැඟීමක් ඒ වචන සම්බන්ධව. එතකොට තමයි ඒකට හොඳ බරකුත් එන්නේ නැත්තේ මට. ඒකත් ඇත්තටම අර ගොසිප් එකට බලපාන්නේ නැති. සමහර දේවල් ඇත්තටම ජීවිතේ දැන් ඒක කොච්චරද කියන්නේ අර යාළුවෝ හින්දා ජීවිතේ නාගත් අවස්ථා නැති කරගත් අවස්ථා එහෙමනම් මගේ ජීවිතේ ඕන තරම් තිබිලා තියෙන ඔය බණ්ඩ තරම්මටම ඔව් සමහර ඒවා ඔයත් දන්න ඇති මම ඔයාලටත් කියලා ඇති ඒවා ඒ ටික තියෙනවා හැබැයි අර ඒ මේකේ වැඩේ තියෙන්නේ බණ්ඩට මිනිස්සු ආදරේ ගේම් කාරයෙක් වුණත් මේ ගේම් කාරය හරි සවිඥානිකයි සමාජය ගැන ආදර කතා ගැන පවුල් ගැන අලු ජෝඩු ගැන එහෙම සවිඥානිකයි එයා ඒකත් එක්ක ඒ ගේම අර ගේම් කාරයට වැඩිය ඒ මනුස්සයාට ආදරයක් ඇති වෙන විදිහට මේ චරිතය නිර්මාණය වෙලා තිනවා ඒකම තමයි ජනප්‍රියම නළුවා ගේම් කාරයෙක් වෙන්නේ. ඒ ගේම් කාරයා හොඳ ගේම් කාරයෙක්. හිත හොඳ ගේම් කාරයෙක්. දැන් ඔයා අහනවනේ මගෙන් ඒ ප්‍රශ්නේ. මාත් අහන්නම් ඔයාගෙන් ඒ ප්‍රශ්නේ. ඔයා බන්ටිද සරණිද නැත්නම් ඔයා වෙනම කෙනෙක්ද ඔයාගේ සාමාන්‍ය ජීවිතේ? දුෂේණි කියන්නේ. දුෂේණි මිවුරංගි කියන්නේ මොන වගේ කෙනෙක්ද? මම ওই දෙකේ මික්ස් එකක්. හැබැයි මගේ මේ වැඩි පැත්ත තියෙන සරණිට. ඔව්. මගේ ඒ වගේ ටිකක් පොඩි ඉස්කෝලේ යන කාලේ නම් ඇත්තටම ඒ විදියමයි. ම්ම්. කියන්නේ අර කනට ඇහෙන කතා කරන්නේ නැති මට මේ ළඟදී මගේ ඉස්කෝලේ යාළුවෙක් මෙසේජ් එකක් දාලා තිබ්බා මේ අයියේ මේ මොකද්ද ඇත්තටම ඔයා ඉස්සර කනට ඇහෙන කතා කරන්නේවත් නැති ළමයෙක්නේ කියලා. මේ ඉතින් ඇත්තටම මේ සරණි වගේ බන්ටි වගේ වෙන අවස්ථාවක් තියෙනවා ඉතින් ඒ කියන්නේ තරහ ගියාම එහෙම අර මෝල් ගස් වලින් එහෙම ගහනවද ඔයා නෑනේ මෝල් ගස් වලින් ගහලා නැහැ මේ හැබැයි මම මල්ලිත් එක්ක එහෙම රණ්ඩු වෙලා තියෙනවා ටිකක් සැර විදියට හැබැයි වැඩේ තියෙන්නේ කොච්චර කෑ ගැහුවත් මගේ වොයිස් එක එන්නේ එක ලෙවල් එකකට විතරයි අර මගේ ලෝ ටෝන් එකක් තියෙන හින්දා ඒකින්ද කෑ ගැහුවා දැනෙන්නේ නැහැ මිනිස්සුන්ට හැබැයි මම සැරයි නපුරුකමුත් තියෙනවා අහිංසකමුත් තියෙනවා ඒකින්ද අර මික්ස් එකක් ඉතින් දුෂේණි කියන්නේ බන්ටි සරණි මික්ස් එක. එතකොට මේ දැන් සරණිටද කැමති වා වැඩිපුරම බන්ටිටද චරි මේ නාට්‍ය හැටියට. නාට්‍ය හැටියටද? මං හරි ආසයි මේ සද්දායියා සරණිව ලියන විදියට. ඒ ආදරය දෙන්න, ඒ කියන්නේ රෙහාන් සරණි කියන ඒ ආදරේ ලියන විදියට, ඒ කියන්නේ සරණි කියන්නේ මුගක් ගෑල් ළමයින්ගේ ඇතුලේ ඉන්න චරිතයක් සරණි කියන්නේ. මොකද මේ හුඟක් ගැලම හරි ආදරණීයයි. ඒක සමාජලාවට පිරිමි නිසා හරි ජීවිතේ හැලහැප්පීම් නිසා හරි ආදරණීයකම එළියට එන්නේ නැහැ ගොඩක් වෙලාවට. ජීවිතේ තිබ්බ එක්ස්පීරියන්සස් එක. හැබැයි අර ගොඩක් අය ඒ ලව් ස්ටෝරි එක බලන්න ආස. ඒගොල්ලන්ගේ ඇතුලේ සරණි කෙනෙක් ඉන්න හින්දා. ඔව් දැන් මේක දැන් ඔයා ඒ ගැහණු සම්බන්ධව කෙල්ලෝ සම්බන්ධව කිව්ව හින්දා මම නිකන් අහන්නේ. දැන් ඔයා දැන් නාට්‍ය හැටියට මේ ලක්ෂ 10කටනේ මේ බිඩින් එක වෙන්නේ. ඒක පරිවර්තනය වෙනවා මේ දවස්වල මේ ඇත්ත ආදර කතාවක් විදියට. සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතේ එහෙම දේවල් සිද්ධ වෙනව නේද? ඒ කියන්නේ මම කතා කරන්නේ ගැහණු හදවත ගැන. ආ. ආ.
කියන්නේ ගැහණු හදවත ඔය කියන්නේ සල්ලි වලදී තිබිලා පෙළනවා කියලා. නෑ නෑ මං කියන්නේ එහෙම පටන් ගත්තත්. ඔව් ඔව් ඔව්. එහෙම පටන් ගත්තත් ඒක අවංක තැනකට පරිවර්තනය වෙන ගැහණු හදවත ගැන මම මෙයා. ඔව් මං හිතන්නේ හැම ගෑණියෙක්ගේම හදවත ඇතුලේ එහෙම අවංක ආදරේ අවංක දෙයක් තියෙනවා. ඒක එළියට එන්නේ කියන්නේ ඒකට හරියන කෙනෙක් හම්බෙන්න ඕනේ ඇති. තේරෙනවද? දැන් ඒකයි සරණි රෙහාන්ට දැන් ඇත්තටම ආදරේ මුලින් මට මතකයි. ඔය සරණි රෙහාන්ට කැමැත්තක් තිබ්බේ නෑනේ අකමැත්තෙන් කිය මට ඒක තැනක මතකයි මේ මොකද්ද ඔය මොකක් හරි නමක් කියලා බැන්න යාට ඔයා ඔයා අන්තිම මොහොතේදී අකමැති වෙනවනේ හසාදි බනි ඒක තමයි ඒක දැන් ඇත්තටම දැන් ඒක තැනකදී කිව්ව මං ඇත්තටම යාට ආදරේ දැන් කියන්නේ ඒත් ඒ වගේ මේ ඇත්ත ජීවිතේ හුඟක් ගෑනු අයගේ ජීවිතේ එහෙම අවංක ආදරේ ඇති වෙනවා ඒ අවංකත්වයට පරිවර්තනය වෙන ප්‍රමාණය වැඩි නේ වැඩි කියන්නේ දැන් ගොඩක් වෙලා තියෙන අයියේ සමාජයේ එක්ස්පීරියන්සස් එක්ක මං කියන්නේ පිරිමි ත්‍රිද වීම ඊට පස්සේ ගත්තාම ඔය ඒ වගේ දේවල් එක්ක ගෑනු අය ගොඩක් අර හරි බයයි ඒක ඒක තියෙනවා ඉතින් මෙයා දැන් කියන්නේ මේ පිරිමි අපේ හදවත් ඉච්චර මේ මේ අවංක නෑ කියලා දැනන් ගියා කියන්නේ ඒක උඩ ගෑණියෙක් විදිහට මට එහෙම තමයි හිතෙන්නේ අපිටත් තියෙන්නේ ඕකම තමයි ඔය උනාට නෑ ගෑනු හදවත් හරි සොෆ්ට් හරි හරි සියුමැලි වා පිරිමි අයගේ හදවත් එහෙම නෑ පිරිමි අය උපතින්ම ටිකක් රළුයි හරි හරි දැන් අපි කතාව පොඩ්ඩක් පැත්තකින් තියමු මේ දැන් අයියේ මට හිතුන අහන්න ඔයා ඔයාව තව අවුරුදු 10කින් කොතනද දකින්නේ මද පහකට මෙහෙමයි එහෙම ජීවිතේ කිසිම සැලසුමක් නැහැ. මගේ ජීවිතේ සැලසුම් නොකරලා තියෙන එකම තමයි එකම සැලසුම. ඒ කියන්න ඕනේ. එතකොට තව අවුරුදු 5කින් මිනිස්සෙක් විදිහට මේ විදිහේ මේ මේ ක්වොලිටීස් ටිකම තියාගෙන. මගේ ශේෂ්ත්‍රයේ පැත්තෙන් මගේ දක්ෂතා ටික මීට වැඩිය තව වැඩි දියුණු කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම ලොකු අවුරුදු 5කින් ලොකු වෙනසක් වෙන්න ඇති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට ලොකු වෙනස්කම් නම් සිද්ධ වෙන්නෙම නෑ. ඒ කියන්නේ ස්ථිරයි. අවුරුදු 5කින් දුෂේනි මියුරංගි මෙන් කොහොමද ඉන්නේ? මොන වගේ තැනකද ඉන්නේ? බබාලා ගොඩාක් එක්ක ඉන්නේ. නෑ නෑ එහෙම දන්නේ නෑ කියන්න බෑ. මේ අවුරුදු 5කින් ඇත්තටම මේ ලොකු වෙනසක් ඇත්තටම ජීවිතේ වෙයිද කියලා කියන්නත් බෑ. හැබැයි මොකක් හරි වෙනසක් තියෙයි. ඉතින් පෞද්ගලික ජීවිතයේ සහ ඊට පස්සේ ගත්තා මාළය කියවා වගේ කුසලතාවය කියන එක අර රංගන කුසලතාවය අර ඒව පොලිෂ් කරගන්න මටත් ආසයි. සහ මාව ලොකු ස්ක්‍රීන් එකක දකින්න මට ආසයි. ඒව තියෙනවා සහ සමහරට විවාහයක් තියෙයි සමහරට කියන්න බෑ ඒවා. අවුරුදු 5කින්. ඒ වගේ තමයි. හරි හරි දැන් අපි ගොඩක් කතා කරානේ දැන් එහෙනම් දැන් මේක නිවේදකියකුත් නෑ අපි දෙන්නම නේ කතා කරගත්තේ ටිකක් වෙනස් ටයිප් එකක ප්‍රෝග්‍රෑම් එකක්නේ ඒක නිසා දැන් අපි ඉවර කරමු නේද ඔයාලට මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් කියන්නේ මේ ඉම්පාස් ටීවී මේ චරිත දෙකක් ප්‍රෝග්‍රෑම් එකට අපි දෙන්නට කතා කරාට බොහොම ස්තුතියි ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් මේක අපිම කරගෙන යන හරි සල්ලයි මේක වෙනස් එතකොට වෙන අයගේ ප්‍රශ්න ටිකක් නෙමෙයි මෙතන කතා බහ කරන්නේ අපි අපේ ප්‍රශ්න ටිකක් කතා කරන්නේ ඒ ෆෝමැට් එක හොඳයි දිගටම මේ වගේ වටිනා වැඩසටහන් කරන් යන්න සහ මීට වඩා වෙන වෙන කන්සෙප්ට් හොයාගෙන හොඳ channel එකක් බවට මේ Impas TV channel එක කරන් යන්න කියලා ඉල්ලා සිටිනවා චේතනියක්ගේ වාටි ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එකට අපිට කතා කරා. නංගි ඉතින් ඔයත් අවසාන වශයෙන් කියන්න අපේ මේ ප්‍රෝග්‍රෑම් එක.
ප්‍රෝග්‍රෑම් එක ගැන කියනවනම් ඇත්තටම හරි වෙනස් නේ අපි දෙන්න ගොඩක් ඇත්තටම හුඟක් වෙලාවට එකට වැඩ කරන නිසා හරි සමීපයි ඉතින් සමීප දෙන්නෙක් ඇවිල්ලා කතා කරා මේ චේතනියකට thank you කියලා කියනෝනේ අපි දෙන්නට ආරාධනා කරාට ඉතින් Impas TV ඔයගොල්ලන්ගේ channel එක හොඳට කරගෙන යන්න මේ වගේ වෙනස් විදි තවත් interviews කරගෙන යන්න කියලා නේ කියන්නේ දෙන්නේ හරි එහෙනම් මේ වගේම චරිත දෙකක් එක් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක බලන්න අපි ආරාධනා කරනවා අපි ගිහින් එමු bye bye